අයිබෝවන් නිරුක්ෂ කුමාර ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොන්ත්‍රසේ ජාතික සංවිධායක අද දින අපි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ අපි දන්නවා දැන් කාරණා තුනක් තියෙනවා එකක් තමයි දැන් පහුගිය කාලේ අපි දැක්ක පහුගිය දවස් දෙක තුන ඇති අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහෙම නැත්නම් IMF එක හරහා අපිට ඒ විස්තීර්ණ ණය පහසුකමේ තුන්වෙනි අදියර අපිට ලැබුණා අපි දැක්ක ඒ මුදල ලැබීමත් සමගම අපි දැක්ක ඒක සම්බන්ධයෙන් ඒවට මැදිහත් වෙච්ච ආණ්ඩු පක්ෂය විපක්ෂය විවිධ දේශපාලඥයෝ මේ සම්බන්ධයෙන් විවිධ තැන්වල විවිධ කතා කියනවා විවිධ දේවල් කියනවා. ඉතින් අපිට එහෙම කතා කරද්දී අපිට මේ තිබුණා පොඩි වීඩියෝ එකක් තියෙනවා මේ මේ මම මේ කතාව එක්කම මේ මේ වීඩියෝ එකත් එක්කම අපි අදහස් දෙයක් කීම කරගන්නවා. මොකද අපි දැක්කා මේ දැන් මේ 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 සම්බන්ධයෙන් පහුගිය කාලේ මේ රටේ පාලනය කරපු රාජ්‍ය නායකයෝ ඇයි අපිට මේ IMF එකට යන්න උනේ මොකද්ද හේතුව කියන එක අපි මේ වීඩියෝ එකෙන් අපි පෙන්වන්නම්. මේ තියෙන්නේ මේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා මීට කලින් ප්‍රකාශ කරනවා මේ වීඩියෝ එකේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා මහ බැංකුව හොරකන් නොකරනම් මහ බැංකුව කැඩුවේ නැත්තම් අධ්‍යාපනයට මෙච්චර ප්‍රමාණයක් වියදම් කරන්න පුළුවන් කියලා මේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රකාශ කරනවා. ඒත් එක්කම අපි මේ තව වීඩියෝ එකක් තියෙනවා මේ පහුගිය කාලේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේදී මේ තියෙන්නේ කවුද හොරා මහින්ද හොරා. දැන් මේ වීඩියෝ දෙකෙන් අපිට පේන්නේ මේ නායකයෝ දෙන්න දෙපැත්තට වෙලා දෙන්න දෙපැත්තේ පිට කහගන්න එකක්. ඒකට දැන් අපිට දැන් දැන් එක තැනකදී මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා මහ බැංකුව කැඩුවේ හොරකම් කළේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. මම නෙවෙයි කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ වීඩියෝ එකේ තියෙනවා ඔන්න මං කිව්වහම කියන්න කියලා මහින්ද කවුද හොරා මහින්ද හොරා කියලා පාර්ලිමේන්තුවේදී කියනවා. දැන් අපිට වැඩේ බොහොම පැහැදිලිනේ. දැන් මෙන්න මේ නායකයෝ මැදිහත් වෙලා මේ නායකයෝ දෙන්නනේ මේ කියාගන්නේ මේගොල්ලෝ මැදිහත් වෙලා මේ හොරකම් කරපුවා. මේ මොකද මේ කියන්නේ රනිල් මහින්දගේ පෞද්ගලික ධනයක් හොරකම් කරපු එකක්වත් මහින්ද රනිල්ගේ පුද්ගලික දෙයක් හොරකම් කරපු එකක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්නේ. මේ පොදු දේපල මිනිසුන්ගේ සල්ලි මේ රටේ මහජනතාවගේ සල්ලි හොරකම් කරපු ගැන මේ කියන්නේ. මෙන්න මේ සල්ලි හොරකම් කරපු නිසා තමයි අද මේ රට මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වුණේ. මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වෙලා අපි දැක්ක පහුගිය කාලේ අපිට ගෑස් පෝලිං වල තෙල් පෝලිං වල අපිට විවිධ බාධක ටිකක් විවිධ කරදර ටිකක් මෙරටේ මහජනතාවට භුක්ති විඳින්න සිද්ධ වුණා. මිනිස්සු මහපාරේ ඇදන් වැටුණා මහපාරේ මැරිලා වැටුණා. මේ සියල්ල සිද්ධ වුණේ මේ මේ කියපු මේ නායකයෝ ඒ දෙගොල්ලෝ දෙපැත්තට හොරකම් කරපු නිසා කියන එක බොහොම පැහැදිලි. දැන් මෙහෙම හොරකම් කළා මෙරට ආර්ථික වටේන් වට්ටලා මිනිසුන්ට තුන් වේල කන්න බැරි තත්ත්වයක් ඇතිලා ළමයි බන්ධ පෝෂණ තත්ත්වයකට ඇති කළා මේ රටේ ව්‍යාපාර 265,000කට ආසන්න ප්‍රමාණයක් වහන තත්ත්වයකට පත් කළා මේ අද විශාල අර්බුදයකට ලක් කළා. අපි දැක්කා ඒ අර්බුදයට ලක් කරපුවා මේ රටේ මහජනතාව පාරට වැහැලා ඒ පාලනය කරපු ඒ පාලකයෝ එළවලා ඊට පස්සේ එළවුවට පස්සේ ඒ පාර්ශ්වයට කැමති නායකෙක් මේ රටේ පත් කරගත්තා. දැන් එහෙම පත් කරගෙන දැන් ඒගොල්ලෝ දැන් මේකෙන් ගොඩ එන්න ක්‍රමයක් හෙව්වා. මේකට ක්‍රමයේ හෙව්වේ මේගොල්ලෝ අපි දන්නවා මේ වගේ අවස්ථාවකදී යන්න තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජාත්‍යන්තර සංවිධානයක් වෙච්ච ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේගොල්ලෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා මේගොල්ලෝ මේකට ක්‍රමයක් හෙව්වා. හැබැයි මේ පාලකයෝ මේ සියලු දෙනාම මේ රට වට්ටපු මේ සියලු දෙනාටම මේකට ක්‍රමයක් තිබුණේ නැහැ. මේක ගොඩ එන්නේ කොහොමද කියන එක. හරිද? දැන් අපි දැක්කා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වෙලා මේ ආර්ථිකයේ මේ වැටිච්ච බංකොලොත් වෙච්ච රට මෙහෙම හරි හුස්ම ගන්න ඒගොල්ලෝ වැඩපිළිවෙලක් අපිට දුන්නා. හැබැයි ඉතින් කනගාටුවට කරුණ අපි දන්නවා මේ රටේ මුදල් බලය තියෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට.
මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔය 225 දෙනාට මුදල් බලය පාර්ලිමේන්තුව තියාගෙන මුන් එකෙකුටවත් මේ රට හදන්න සැලැස්මක් ප්ලෑන් එකක් දෙන්න බැරුව ගියා. හරිද? ඉතින් අද ජාත්‍යන්තර මුල් අරමුදල මේ සල්ලි ටික ලංකාවට මේ විස්තීර්ණ ණය පහසුකම මේ තුන්වෙනි වාරකේ නිදහස් කරපුවාම අද එක එක ඇවිල්ලා රජයේ පැත්තෙන් විපක්ෂයේ පැත්තෙන් මේ ඒ ඇමතිවරු මේ සියල්ලම අද පොර ටෝක් දෙනවා. අපි තමයි හොඳටම කරේ, අපි තමයි මේක කරේ, අපි තමයි මැදිහත් වෙලා ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක මෙහෙම කරේ කියලා පොර ටෝක් ටිකක් දෙනවා. හැබැයි ඔය එක එක්කවත් පොර ටෝක් දුන්නට වැඩක් නැහැ. උඹලා හැම එකාටම මුදල් බලය පාර්ලිමේන්තුවට තිබිලත් උඹලා සියලු දෙනාම අසමත්. මේකට මේ රට මේ තත්ත්වයට මේ විදියට හරි මිනිස්සුන්ට හුස්ම ගන්න පුළුවන් විදියට ඒ ඩීසල් ටික, පෙට්‍රල් ටික, ගෑස් ටික, පැය 24 ඒ ලයිට් ටික ගන්න හරි සැලස්මක් සැකසුවි ජාත්‍යන්තර මුල් අරමුදල නිසා. අපි ජාත්‍යන්තර මුල් අරමුදලට මේ රටේ මහජනතාව ඒ කෘතගුණ සලකනවා, ස්තුති කළා. මොකද මේ රටේ මිනිස්සු දන්නවා මේ ප්ලෑන් එක දුන්නේ ජාත්‍යන්තර මුල් අරමුදල. හැබැයි ජාත්‍යන්තර මුල් අරමුදල මේ වැටිච්ච රට මේ යම්කිසි තැනකට ගේන්න මේක කළමනාකරණය කරගන්න මේකට දුන්නා කොන්දේසි ටික. මේ කොන්දේසි ටික මේ පාලනය කරන මේ ඔය ඉන්න නායකයන්ට පාර්ලිමේන්තු බලය තියෙන ඔය පිරිස් අතර තමයි මේක දුන්නේ. හැබැයි අවාසනාවකට මුන් ටිකට ඒ ජාත්‍යන්තර මුල් අරමුදල එහෙම නැත්නම් IMF එක ඒ දීපු කොන්දේසි ටිකවත් මේ රටේ මහජනතාව මත පටවන්නේ නැතුව කළමනාකරණය කරගන්නවත් මුන් මෙහෙමට මුන්ට කරගන්න හැකියාවක් නැහැ. දැන් අද එක එකා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ හම්බෙන හම්බෙන හැමතැන් වල හැම එකාම ගිරිය කඩාගෙන පොර ටෝක් දෙනවා. අපි තමයි හොඳට කරේ, අපි තමයි ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක ගනුදෙනු කරේ, අපි තමයි ඒගොල්ලන්ට මෙහෙම කරේ, අපි තමයි මුලින්ම ජාත්‍යන්තර මුල් අරමුදලට යන්න කිව්වේ. තවයුන් ඇවිල්ලා කියනවා අපි ආවත් ජාත්‍යන්තර මුල් අරමුදලට එක්ක ගනුදෙනු කරනවා. අර එහෙම කියලා මුන් අද මේ 225 දෙනා බහුතරයක් අද පොර ටෝක් දෙනවා. ඉතින් අවාසනාවට කරුණක් මේ රටේ මහජනතාවගේ බදු මුදල් වලින් යැපෙන, මහජනතාවගේ බදු මුදල් වලින් වරප්‍රසාද ගන්න මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ 225 දෙනාට මේ රටේ මහජනතාව පීඩණයට ලක් නොකර මේ රටේ මහජනතාව දඩමීම කරගෙන මේ තියෙන මේ දාපු කොන්දේසි ටිකවත් ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ. අද ඒකේ ප්‍රතිඵලයක් විදියට අපි දැක්ක ජාත්‍යන්තර මුල් අරමුදල මේ තියෙන මේ විස්තීර්ණ ණය පහසුකම් නිදහස් කරනකොට ඒගොල්ලෝ අපිට එකඟ, අපේ ආණ්ඩුවත් එක්ක විවිධාකාරයේ එකඟතා ටිකක් ඇවිල්ලා තිනවා. ඉතින් ඒ එකඟතා ටික බැලුවාම ඇත්තටම අපිට කනගාටුයි. යකෝ රටේ මූල්‍ය බලයේ තියෙන පාර්ලිමේන්තුව මැදිහත් වෙලා මේ එකඟතාවල සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ රටේ මහජනතාව සම්පූර්ණයෙන්ම අගාධයට ලක් කරන, මේ රටේ මහජනතාව පීඩනයට ලක් කරන, මේ රටේ මහජනතාවට සම්පූර්ණ මහජනතාව බදු පිට බදු පටවල මේ මහජනතාවම තම පටවන කොන්දේසි ටිකක් මේක ඇතුළේ තියෙන්නේ. දැන් මේක කළමනාකරණය කරගන්න මේගොල්ලන්ට පිටියන්නේ නැහැ. දැන් අපි දැක්ක ඊයේ පෙරේද ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක එකඟ විත්ත කොන්දේසි වල තිනවා. අපි දැක්ක අර දේපල බද්දක් හඳුන්වලා දීලා තිබ්බා. දැන් අපි දැක්කා මේ දැන් දේපල බද්ද හඳුන්වලා දීලා ඒ දේපල බද්ද අපි දන්නවා සාමාන්‍යයෙන් දේපල බද්ද ගණනය කරද්දී ඒ දේපල බද්දට අපි දන්නවා දේපල බද්ද ගණනය කරද්දී ඒ දේපල ඒ ඉඩම් එතකොට ඒ ඇතින නිවාස ඒ දේපල වල තියෙන ඒ දේපල වල බද්ද යටතේ තියෙන මුදල් කොටස් අරන් තියෙනවනම් කොටස් හරිද එතකොට කොටස් වලින්ද පොලේ ආයෝජනය කරලා තියෙනවනේ මේ මේ සියලු දේවල්ම මේ දේපල බද්දට යටත් වෙනවා. හැබැයි අපි දැක්කා මේ දේපල බද්ද කියන එක පහුගිය දවස්වල මේකෙන් ඉවත් වෙලා මේකට අතුල් කරලා තිනවා කුලී නිවාසවලට ආරෝපිත බද්දක්. දැන් අපි අහනවා මේ කුලී නිවාසවලට ආරෝපිත බද්ද ආවේ කොහොමද? අපි දැක්කනේ අර බන්දුල ගුණවර්ධන මහත්තයා බොහොම උජාරුවට කියනවා අර ජාත්‍යන්තර මුල් අරමුදලේ තියෙන කොන්දේසි කිසිම කෙනෙකුට ඒවා අකුරක්වත් ඇලපිල්ලක්වත් පාපිල්ලක්වත් වෙනස් කරන්න බෑ කියලා. හරිද? එහෙම වුණොත් අර එතුමාගේ භාෂාවෙන් කියනවනේ මේ ඇලපිල්ල පාපිල්ල වෙනස් කරන්න කියොත් අර කුල්ල කුජීත වෙනවයි කියලා. දැන් අපි අහනවා දැන් මේ දේපල බද්ද නිවාස ආරෝපිත බද්ද විදියට වෙනස් වුණේ කොහොමද? ඉතින් අපිට බරපතල සැකයක් තිනවා මේ දේපල බද්ද යටතේ මේක ගණනය කරා නම් මේ දේපල බද්ද ගණනය කරා නම් මේ රටේ මේ දූෂිතයෝ මේ දූෂිත දේශපාලඥයෝ දූෂිත රාජ්‍ය නිලධාරීන් මේ
මේවා දඩමීම කරන්න මේ දේශපාලඥයෝ බලයට පැමිණලා ඒ බලය දඩමීම කරගෙන රාජ්‍ය නිලධාරීන් ඒ බලය දඩමීම කරගෙන හම්බ කරගත්ත මුදල් ඒව හරහා ගත්ත කොටස් තිනවා ඒව හරහා ගත්ත නිවාස තිනවා ඒව හරහා ගත්ත නිවාස සංකීර්ණම මහල් නිවාස තිනවා ඈ දේපොළ තිනවා මෙන්න මේවා සියල්ල ගණනේ වෙනවා වාහන තිනවා මේ සියල්ල ගණනේ වෙනවා මේ ගණනේ වුණාම ඒවට බද්ධ පණවනවා හරිද මෙන්න මේක නිසා මේගොල්ලෝ මේක අයින් කරලා මෙන්න ගෙනවා ආරෝපිත නිවාස බද්ද මේ නිවාස වලට මේ ආරෝපිත බද්දක් මේ මේකින් කරන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් කාට හරි නිවාසයක් තියෙනවා නම් ඒක කාට හරි කුලියට දුන්නයි කියමුකෝ අපි කියමුකෝ උදාහරණයක් විදියට රුපියල් 30,000කට කුලියට දුන්නයි කියලා තවත් පුද්ගලයෙකුට අපි දන්නවා මේ රටේ 218,000ක් 20,000ක් විතර ඉන්නවා කුලී නිවාස වල ඉන්න මිනිස්සු ඒ මිනිස්සු ඉතාම දුක්බර ජීවිතයක් ගත කරන්නේ මොකද අපි දන්නවා මේ ආර්ථික අර්බුදයත් එක්ක මිනිසුන්ට අද තුන් වේල කන්න විදියක් නැහැ අපි දන්නවා ඉන්ධන බිල වැඩි විලා ඔය විදුලි බිල වැඩි විලා මිනිස්සු ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්නේ ඒ අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු මේ කුලී මාසික කුලියට ගෙයක් දුන්නා නම් ඒ කුලී හිමිකාරයාට කුලී මුදල් ගෙවන්නේ මාසයක් දෙකක් පහු වෙලා හරි ගෙවා ගන්න බෑ හරිද ගෙවා ගන්න බැරි නිසා ඉතා අමාරුවෙන් ඉන්නේ දැන් අපි උදාහරණයක් විදියට ගමු රුපියල් 30,000කට කුලිය අපි කිමු නිවාස හිමිකාරයා කියනවා ඔයාට මම දෙන්නේ 30,000යි මාසෙට 30,000 ගන්න ගෙවන්න කියලා අපි කිමුකෝ දැන් මේගොල්ලෝ කරන්න යන්නේ අර 30,000 වැඩි කරනවා 12න් එතකොට 360,000යි 360,000 තක්සියුරු කරනවා තක්සියුරු කර අපි කිමු 105 අපි දන්නේ ගණන කීයද කියලා 105ද 10යිද කියන එක එතන අපි කිමුකෝ 105ක් වුණොත් වාර්ෂිකව රුපියල් 18,000ක් විතර දිනනවා මේ 18,000 අර කුලියට ගත්ත අහිංසක මිනිස්සයා තමයි ගෙවන්න ඕනේ එතකොට අර මිනිස්සයා 30,000ට තමයි මාසෙට රුපියල් තව 2,000ක් විතර වැඩි වෙනවා ඉතින් මං අහනවා දෙයහාමුදුරුවනේ මේ අහිංසක මිනිස්සු මේක කොහොමද ගෙවන්නේ අද ලයිට් බිල මේ රුපියල් 3,000-4,000 එනවා මේ මිනිසුන්ට මේක ගෙවා ගන්න විදියක් නැහැ හරිද එතකොට අපි මේ අපි කියන්නේ මේ අන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඒ දීපු කොන්දේසි මෙන්න මුන් ගෙඩි පිටින් මේ එක්ස්ට්‍රා කරනවා හරිද ඒක නිසා අපි කියන්නේ මේ මේ බද්දෙන් සම්පූර්ණයෙන්ම මේ රටේ අහිංසක මිනිස්සු තමයි දඩමීම වුනේ හරිද මිනිසුන්ට අද පාන් කියා ගන්න බැරුව තුන් වේල කා ගන්න විදියක් නැතුව හරිද ලයිට් බිල ගෙවා ගන්න බැරුව අපි දන්නවනේ පහුගිය කාලේ විදුලි බල මණ්ඩලයේ විදුලි අමාත්‍යංශයේ ඒ වාර්තාවල මිනිසුන්ගේ ලක්ෂ ගාණක මිනිසුන්ගේ විදුලිය විසන්ති කළා දිනවා හරිද මේවැම් බොහොමයක් මේ කුලී නිවාසවල ඉන්න මිනිස්සු හරිද මේ නිවාසවල ඉන්නේ මේ මිනිසුන්ද ඒ කුලිය ගෙවා ගන්න විදුලි බිල ගෙවා ගන්න බැරි මිනිසු මතම මේගොල්ලෝ මේ නිවාස කුලී නිවාස මත ආරෝපිත බද්දක් අය කරනවා ඉතින් මේකෙන් සම්පූර්ණයෙන්ම අගතියටපත් වෙන්නේ මේ රටේ ඒ කුලී නිවාසවල ඉන්න මිනිස්සු. ඉතින් අපි අහනවා ආණ්ඩුවේ මේගොල්ලෝ ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා මේ ආරෝපිත මේ ආරෝපිත බද්දෙන් රුපියල් බිලියන 150ක් හොයාගන්න. රුපියල් බිලියන 150ක්. මේක අර පේයින් ටැක්ස් වලින් හොයාගන්නේ රුපියල් බිලියන 160යි. හරිද? මේකෙන් හොයාගන්න බලාපොරොත්තු වෙනවා රුපියල් 150ක්. ඉතින් අපිට අපි ඊටාම බරපතල තත්ත්වයක ඉන්නේ. අපි දැක්කා මේගොල්ලෝ දැන් අර මේගොල්ලෝ ඉහට ඇඳ ගේන්න එනවා ආර්ථික පරිවර්තන පනත සහ ඒ ආර්ථික පරිවර්තන පනතෙත් ඒ ජාත්‍යන්තර මුල් අරමුදලේ එකඟ වෙච්ච කොන්දේසි වලක් තියෙනවා මේගොල්ලෝ රාජ්‍ය ආදායම 15%යි සීමාවට අරන් එනවයි කියලා 2025 අවුරුද්ද වෙද්දී ඒ මේ අරන් එනවයි කියන්නේ රාජ්‍ය ආදායම සම්පූර්ණයෙන්ම මේ රටේ මිනිසුන් අත බදු පනවන එකනේ කරන්නේ හරිද ඒක ඇරෙන්න අපි අහන මොන මොකද්ද ඕගොල්ලන්ට තියෙන සැලැස්ම මොකද්ද බදු පණවනව ඇරෙන්න මේ රටේ ආර්ථිකයේ වැඩි දියුණු කරන්න මේ රට අපනයන ආර්ථිකයකට යන්න මේ රට ඩොලර් ටික ගේන්න මොකද්ද ඕගොල්ලන්ගේ තියෙන වෙනත් විකල්ප වැඩපිළිවෙළ බදු පණවනව ඇරෙන්න ඒ බදු පණවන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්නේ මේකේ වැඩි ප්‍රමාණයක් ගෙවන්නේ හරිද එතකොට අපි කියන්නේ දැන් මේ රටේ ඇයි අර දේපොළ බද්ද ගේන්න බැරුව ගියේ හරිද ඒ දේපොළ බද්ද ගෙනාව නම් මේ මිලියන රුපියල් බිලියන 150 හොයාගන්න තිබුණා අපි දන්නවනේ මේ රටේ දූෂිත දේශපාලඥයෝ ඈ අද අර පුට් සයිකල් වල ආපු දූෂිත දේශපාලඥයෝ මහල් නිවාස අරගෙන ලොකු ව්‍යාපාර අරගෙන ලොකු වාහන අරගෙන ඒගොල්ලෝ අපි දන්නවනේ බොහොම යැහැමින් ජීවත් වෙනවනේ ඈ අපි දන්නවනේ සමහරක් නායකවරුන්ගේ ළමයි ඉන්නවා ඒ ළමයි අද රැකියාවක් කරන්නේ නැහැ හැබැයි ඒගොල්ලෝ බොහොම සුපෝගභෝගී ජීවිත ගත කරනවා හරිද ඒගොල්ලෝ ලොකු මහල් නිවාස වල ඉන්නවා හරිද ඒගොල්ලන්ට ව්‍යාපාර දිනන ඒගොල්ලන්ට වාහන දිනනවා මේ සියල්ල මේ දේපල බද්ද පැනෙවුවා නම් හවු වෙනවා ඒ නිසා තමයි මේගොල්ලෝ දේපල බද්ද අයින් කරලා දේපල බද්දෙන් හොයාගන්න තිබිච්ච ඒ රුපියල් බිලියන 150 මේගොල්ලෝ මේ ආරෝපිත නිවාස බද්දෙන්
එකතු කරගන්න වැඩපිළිවෙල තමයි මේක සකස් කරලා තින්නේ. ඒ නිසා අපි පක්ෂයක් විදියට අපි ඇත්තටම කනගාටු වෙනවා. අපි ජනාධිපතිවරයාට අපි පක්ෂයක් විදියට අපි කියනවා අපි අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මේ රටේ මේ අහිංසක කුලී නිවසයන්ට කුලීයට ඉන්න මිනිසුන්ට මේ කරපු අසාධාරණ සම්බන්ධයෙන් මොකද ඉතාම දුක්ඛිත ජීවිතයක් මේ මිනිස්සු ගෙවන්නේ. අපි දන්නේ නැහැ මේක මේගොල්ලෝ තාම කියලා නැහැ මේක තක්සේරු කරන මුදල කීයද කියන එක. අපි දන්නවා සාමාන්‍යයෙන් තක්සේරු කරන සෑම මුදල් වර්ෂයකදීම මේක රුපියල් ලක්ෂයයි වාර්ෂිකව ලක්ෂයද දෙකද තුනද කියලා මේගොල්ලෝ ඒ තක්සේරු කරන අගයක් තාම ප්‍රසිද්ධ කරලා නැහැ. අපි කියනවා මේ ඉතා මේ රුපියල් 30,000ට 40,000ට 50,000ට ඉන්න මිනිස්සු ඉතාම අමාරුවෙන් ඉන්නේ. මොකද මේකේ ඉන්නවා බොහොමත් මේ කුඩා ව්‍යාපාර කරපු මිනිස්සු බොහොමත් දෙනා ඉන්නේ කුලියට. මේ රටේ ව්‍යාපාර කරන බොහොමයක් මේ කුඩා ව්‍යාපාර කරන මිනිස්සු ඉන්නේ කුලියට. හරි අද මේ මිනිස්සුන්ගේ ව්‍යාපාර කඩා වැටිලා. අද අපි දන්නවා මේ ව්‍යාපාර කරපු මේ ව්‍යවසායකයන්ගේ බොහෝ දරුවෝ මේ ජාත්‍යන්තර පාසල් වලට ගියේ. අද මේ ජාත්‍යන්තර පාසල් වලට ඒගොල්ලන්ගේ ටර්ම් ෆීස් ගෙවා ගන්න බැරුව දරුවෝ ගෙවල් වල ඉන්නවා. හරිද? ඉතින් මෙන්න මේ වගේ ආර්ථික අර්බුදය මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඒ අර්බුදය තියෙන තැනටම තමයි මේගොල්ලෝ මේ බදු ටික පණවන්නේ. නිසා අපි කියන්නේ වහාම මේ 218,000 විතර ඉන්න ඒ ඉතාම අඩු මුදලකට අඩු ගානකට ඉන්න මේ කුලී නිවසියන්ගෙන් කුලියට ඉන්න මේ මිනිසුන්ගෙන් මේ අසාධාරණ බද්ද අය කරගන්න එපා. වහාම මේ බද්ද සංශෝධනය කළා මේක අය කරගන්න මේ දේපොළ බද්ද හරහා අර බදුන ගෙවන මහා පරිමාණ ඒ මේ රටේ මුදල් හොරකම් කරපු ඒ දූෂිතයන්ගෙන් මේ බද්ද අය කරගන්න. අපි දන්නවා අපි පහුගිය කාලේ මැදිහත් වුණා මේ රටේ බදුන ගෙවන මත්පැන් නිෂ්පාදන සමාගම් තියෙනවා. අපි අහනවා ඇයි ඒවෙන් අය කරගන්නේ? අපි දන්නවා පහුගිය කාලේ සුදුලූණු වංචාව හරහා මේ රටට විශාල බදු ප්‍රමාණයක් අහිමි කරා සීනි වංචාවෙන්. මං කියන්නේ මෙන්න මේ තැන්වල මේ බදු අය කරගන්න බැරිද? අතීතයට බලපාන හරි තීන්දු නීතියක් ගෙනල්ලා ඇයි එතෙන්ට යන්නේ නැත්තේ? හරිද? ඒක යන්නේ නැතුව මේ රටේ මේ අහිංසක මිනිසු මතම මේක පණවලා තිනවා. අපි බොහොම වගකීමෙන් කියනවා ජනාධිපතිවරයාට එළබෙන්නේ ජනාධිපතිවරණයක් මේ ගත්ත තීන්දු තීරණය ඔය කියන ජනාධිපති තරඟයටත් මේක බලපෑමක් සිද්ධ වෙනවා. අපි අහනවා අනිකුත් ඔය ඉන්න දැන් ජනාධිපතිවරණේ ඉලක්ක කරගෙන ඔය සූට් මහගෙන ඉන්න ජනාධිපතිවරුන්ගෙනුත් ඕගොල්ලෝ මේ බද්ද සම්බන්ධයෙන් මොකද්ද ඕගොල්ලන්ගේ ප්‍රියවර? මේක ඇත්තටම මේ රටේ මේ කුලියට ඉන්න මේ නිවාසයේ ඉන්න මිනිසුන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමක් මේ සහ මිනිසුන්ගේ ආර්ථික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමක් මේ පනත හරහා මේ බද්ද පැනවීම හරහා සිද්ධ වෙනවා. ඒ නිසා බොහොම වගකීමෙන් අපි කියනවා අපි මෙතනින් නැතර වෙන්නේ අපි මේ රටේ මේ කුලියට ඉන්න නිවාසවල ඉන්න මිනිස්සු ඒක රාශි කළා. අපි මේ මිනිසුත් එක්ක අපිට එන්න වෙන්නේ ඔබතුමාලා මේ බද්ද අනිත් පැත්තට ආපස්සට අකුල ගන්නේ නැත්තම් අපි කියනවා අපි මේ මිනිස්සු ඒක රාශි කළා මේ මිනිස්සුත් එක්ක පාරට එනවා. අපි කියන්නේ රටක් දියුණු කරන්න බදු අය කරගත යුතුයි. අපි මේ කියන්නේ බදු අය කරන රටක් දියුණු කරන්න බෑ. හැබැයි බදු අය කරගැනෙද්දී අපි දන්නවා අර බදු අය කරගද්දී අපි බදුවල මූලික න්‍යාය තමයි අර මල තලන්නේ නැතුව තමයි රොන් ගන්න ඕනේ. හරිද? බදු අය කරගද්දී මේ බදු ඉතාම සමතුලිතතාවයේ තියෙන්න ඕනේ. මේක කිසිම සමතුලිතතාවයක් නැහැ. සාමාන්‍ය බදු අර ගන්න අධික ලාභ ලබන මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ පෝසතුන්ගේ බය බදු අය කරගන්නේ. මේකෙන් මේ කරන්නේ මේ දේපල බද්ද හරහා ඒ බද්ද සම්පූර්ණයෙන්ම අයින් කළා මේ අහිංසක මිනිස්සු මත මේක පණවලා තිනවා. දෙවනි කාර්යය තමයි අපි දන්නවා දැන් ඊයේ පෙරේදා අපි දැක්කා ඊයේ දිනේදී අපි දැක්කා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් වුණා. ඒ වගේම අපි දැක්කා ව්‍යවස්ථා දායක සභාව හොඳ තීන්දුවක් ගත්තා. ජනාධිපතිවරයා ගෙන්නාව තීරණයක් නීතිපතිවරයාගේ කාලය දික්කරන්න අපි දැක්කා. එතනදී ව්‍යවස්ථා දායක සභාව ඒ තීරණයට එකඟ වුණේ නෑ. ව්‍යවස්ථා දායක සභාවේ ඒ බහුතර සමාජිකයන්. ඉතින් අපි මේ රටේ ව්‍යවස්ථා දායක සභාවට හිස නම ආචාර කරනවා. ඒ ගත්ත තීන්දුව සම්බන්ධයෙන් අපිට බොහොම පෑදිලි ජනාධිපතිවරයා කරන්න හැදුවේ ඒ නීතිපතිවරයාගේ කාලය දික් කරලා මත විමසීමක් සිද්ධ කරන්න තමයි හැදුවේ. තමන්ගේ දුර කාලේ තව අවුරුද්දකින් හෝ දෙකකින් දික් කරගන්න ඒකට තමයි ව්‍යවස්ථා දායක සභාව ඒ හරහා ඒ ඉන්න නීතිපතිවරයාගේ කාලය දික් කරන්න හැදුවේ. ඒකට මේ රටේ ඒ ව්‍යවස්ථා දායක සභාවේ බහුතරයක් අකමැති වුණා. නිසා අපි එතනටත් බොහොම පක්ෂයක් විදියට මේ රටේ පුරවැසි විදියට අපි හිසනප ආචාර කරනවා ව්‍යවස්ථා දායක සභාවට. ඒ කරන්න හදපු ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී නීති උල්ලංඝනය කරන වැඩේට ව්‍යවස්ථා දායක සභාව මැදිහත් වීම සම්බන්ධයෙන්